මාතක යනු ස්වාභිමානීය ආත්ම කොටගත් නගරයකි. විපරිණාමීය තතුවිත්තීන්ට යටත්ව ඒ මාතර නමින් රූපාන්තරණය වෙද්දී එතැන් සිට යලිදු මාතරති පියමැන යෑම සැබවින්ම අර්ථසාර පුනරාවලෝකනයකි. 1806 වර්ෂයේදී මාතර සිට ගොඩපිටිය දක්වා නිල්වලා ගඟ දිගේ ගමන් කළ ඔරු පාරු පෙරහැරක් පිළිබඳ ලියවුණු ගංගා රෝහණ වර්ණනාව නම් අගනා කාව්‍යාවලියේ සිට ගජමන්නෝනලා බැන්ටිස් රණවීරලා හා අමරසිරි ගුණවර්ධන වන් කවීන් දක්වා කියා පෑවේ මාතොටටම අනන්‍ය වූ ස්වයායත්ත කවිතාවයි. ඉන් දිදුලන සාහිත්‍යයක ප්‍රදීප්තිය සංකරන්නේ පැහැසර පබසර නැනසර මාතරක පුර සුපුවතයි. නිල්වලා ගං මෝය සහ මුහුද අතර පිහිටි ත්‍රිකෝණාකාර බිම්තීරුවක ඉදිකර ඇති ඕලම්ද කොටුවේ බැම්ම කළුගලින් හා හුණුගලින් නිර්මිතය. වත්මන් මාතර ඓතිහාසික ස්ථාන අතරින් කැපී පෙනෙන්නේ ඕලන්ද කොටුව සහ තාරකා කොටුවයි. ඕලන්ද කොටුව තිබෙන තැන මුලින්ම ඉදිකර තිබුණේ පෘතුගීසි කොටුවකි. අද මාතරට ඓතිහාසික බවක් ලබා දෙන සංස්කෘතික ස්මාරකය වන්නේ ඒ ලන්දේසි කොටුවයි. 1763 ඉදිකිරීම් ආරම්භ කළ තාරකා කොටුවේ වැඩකටයුතු දෙවසරක් තුල නිම කෙරුණි. ලන්දේසි පාලන සමයේ මාතර නූපේ ඉදිකළ වෙළඳපොළ අදටත් සිහිගන්වන්නේ කාලයේ ප්‍රවේගයට අචලව අකම්පිත වුණු මාතොට නගර පෞර්ෂයේ රූපකායයි. මාතොට යනු චිරාගත සෞන්දර්ය සම්ප්‍රදායට අනුගත සිහින නගරයක් නොවේ. ලාංකේය සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලන ප්‍රවාහයේ අනේකවිධ හැලහැප්පීම් අතරෙහි ස්වකීය විභූතියද පෞර්ෂාභිමානයේද ඔසවා ගන්නට භාව සෞභාග්‍ය ලැබූ පුණ්‍යවන්ත නගරයකි.